ඉතිහාස කතාව කියාගෙන එනකොට ඉස්සරණ හරි ලේසි, පළවෙනි විජය බහු රජතුමා රජ වුණා, ඊට පස්සේ පළවෙනි පරාක්‍රම බහු රජතුමා රජ වුණා, ඊට පස්සේ නිශ්ශංක මල්ල රජතුමා රජ වුණා, මෙහෙම පේලියට එනවා. නමුත් මේ කාලේ එහෙම නෑ. ඉස්සර වගේ එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක් එන කතියක් නෙමෙයි දැන් තියෙන්නේ. එක්කෙනෙක් ඉන්නකොට දෙන්නෙක් ඉන්නවා, දෙන්න තුන් දෙනා වෙනවා, තුන් දෙනා හතර දෙනා වෙනවා, හතර දෙනෙක් පාලනය කරනවා. මේ වගේ මහා සංකීර්ණතාවකට පත් වෙනවා. ඒ ඔය ඕක හින්දා මට නැගෙන ප්‍රශ්නයක් සුවගෙන් අහන්නද? ඔව්. ඒ අරහේ එක්කෙනෙක් පිටිපස්සේ එක්කෙනෙක් ආපු කාලෙත් මෙහෙම වෙලා තිබුණා වෙන්න බැරිද සර්? 8 වෙනි වීර පරාක්‍රම බාහුට දරු 6 දෙනෙක් හිටියා. එතකොට දරු 6 දෙනා කවුද? පළවෙනියා තමයි 9 වෙනි ධර්ම පරාක්‍රම බාහු. එයාගේ නම ධර්ම පරාක්‍රම බාහු. අපි නමේ කියලා දාගත්තා. නමේ කියලා දාගත්තට 9 වෙනි ධර්ම පරාක්‍රම බාහු. ඊළඟ පුතා හැඳින්නෙවේ ශ්‍රී රාජසිංහ. දැන් වස්කෝද ගාමා කියලා කිව්වහම මේ හරිනම් වීර චරිතයක්. ඔව්. අපි ඉස්කෝල පොත්වලත් ඇඳලා තිබ්බනේ. ඔව්. ඇඳලා තියෙනවා. ඡායාරූපත් දාලා තියෙනවා මෙහෙම වස්කෝද ගාමාව දැක ගන්න කියලා. ඉතින් මේ අපි අහන්න ඕනේ වස්කෝද ගාමා දැකගන්නේ ඇයි කියලා. මොකද අපි වස්කෝද ගාමා ගැන ටිකක් එබිලා බලමුකෝ. ආ විසෙන්තිට කිව්වා දැන් අපිට පිහිට ලබා දෙන්න කියලා. පස්සේ විසෙන්ති පියතුමා මේ කඩදාසි දෙකක් අරගෙන ඒ සුරුවමක් යට තියලා නැවේ තිබිච්ච හෙට උදේ අපි බලනවා මේකෙන් කොයි කොලේද ඉතුරු වෙලා තියෙන්නේ, ඒ අනුව තමයි ඒ දිසාවටයි අපිට යන්න දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ කියලා උදේ බලනකොට එක කොලයක්වත් නැහැ එතන. ජීවිතයට සදා නොමැකෙන සතියක් එක්කාසු කරගන්න සීගිරියේ දින හතක් මහාචාර්ය රාජ් සෝමදේව සමග ජීවිතය අත්දකින්න එන්න. සීගිරිය, මාපාකල, පිදුරංගල, දඹුල්ල, කිතුල්කොටේ, නුවරකල, ඉබ්බන්කටුව ඇතුළු සීගිරි රාජධානියේ කාශ්‍යප පහසු විඳින්න එන්න. මේ පළමුවෙනිදා සිට හත්වෙනිදා දක්වා වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න 0.72.29.2970. මෙවරත් අවස්ථාව ඇත්තේ ශ්‍රී ලාංකිකින් 25 දෙනෙකුට පමණයි. 7 days in Sigiriya with Professor Raj Somadeva. අපි යලිත් එහෙනම් අන්ලිමිටඩ් හිස්ට්‍රි සමග 146 වෙනි වැඩසටහනත් සමගයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න උදවියට මේ මුලින් වැඩසටහන දෙවෙනි කොටස ආරම්භ කරන්න කලින් මතක් කරන්නම්, අපි මේ කාලේ කතා කර කර ඉන්නේ කෝට්ට යුගය පිළිබඳව, උලකොඩේ දේවිය පිළිබඳව, සපුමල් කුමාරයා පිළිබඳව, ඊට පස්සේ කෝට්ටේ රාජධානිය මහනුවරට සංක්‍රමණය වීම පිළිබඳව කතා කරනකොට බොහෝ දෙනෙක් ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි උලකොඩේ දේවියගේ පුතාට අපි කිව්ව නමට අමතරව මෙහෙම පුතුත් හිටියා නේද, නැත්තම් මේ ජයබහූ කියලා හඳුන්වනවා නේද, ඉස්කෝල පොත්වල තියෙන එහෙම නේද කියලා ප්‍රශ්න යොමු කරලා තිබ්බා. ඉතින් ඒකට අපි මහාචාර්යතුමා අපේ පළවෙනි කොටසේදී උත්තරයක් දුන්නා. ඔබ දෙවෙනි කොටසේ සිටනම් මේවත්තම් මේ මොහොතේ ඉඳලා නම් අපේ වැඩසටහන අහගෙන ඉන්නේ රේඩියෝවෙන්, ඔබට පුළුවන් YouTube නාලිකාවට ගිහිල්ලා අන්ලිමිටඩ් ඩිස්ට්‍රික් 146 වෙනි කොටසේ 46 වෙනි වැඩසටහනේ පළවෙනි කොටස බලන්න. ඉතින් ඒ ප්‍රශ්න පිළිතුරු දෙන අවස්ථාවේ අපි ඒකට උත්තර දීලා තියෙනවා. අපි කතාවට එන්න කලින් යලිත් මතක් කරනවා සීගිරි 7 days in සීගිරිය වැඩමුළුව නැවතත් මේ අවුරුද්දේ දෙවෙනි වැඩමුළුව මැයි මාසේ පළවෙනිදා ඉඳන් 7 වෙනිදා දක්වා පවත්වන්න තීරණය කළා තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් ඒ සඳහා සම්බන්ධ වෙන්න, කතා කරන්න 0.72.29.2970 කතා කරලා ඔබට පුළුවන් තොරතුරු ලබා ගන්න. ඉතින් ඒ වැඩි විස්තරත් එක්ක එහෙමනම් සර් ආයේ අපි වැඩසටහනට එමු. අපි ගිය වර අපි නතර කරේ මේ නුවරට ක්‍රමක්‍රමයෙන් සංක්‍රමණය වෙන කෝට්ටේ රාජධානිය ගැන කියලා. ඔව්. ඉතින් ඇත්තෙන්ම මේ අවස්ථාවේ අපි මේ ගත කරන ඓතිහාසික කාල පරිච්ඡේදය ඉතාම සංකීර්ණයි. ඉතාම සංකීර්ණයි කියන්නේ හේතුව එක හේතුවක් නෙමෙයි, හේතු ගණනාවක් තියෙනවා. මේ කාලය තුල අපේ දේශපාලනය, අපේ දේශපාලන ඉතිහාසය තුල තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ දේශපාලනය ආකාර දෙකකට පරිණාමය වෙන එක. ඒ කියන්නේ එක කාලයක දේශපාලනය මධ්‍යගත ස්වරූපයකින් සංවර්ධනය වෙනවා. මධ්‍ය දේශපාලනයක්. ඊට පස්සේ දේශපාලනය මධ්‍යගත භාවයේ ගිලිහුණු වහාම
ඒ දේශපාලන බලය විකේන්ද්‍රණය වෙලා තව න්‍යෂ්ටි කීපයකට කැඩිලා විමධ්‍යගත වීමේ ස්වරූපයකට පත් වෙනවා. මධ්‍යගත වීම හා විමධ්‍යගත වීම කියන එක තමයි අපේ දේශපාලනය තුල පේන ප්‍රධාන ගම්මිතාවක් හැටියට අපිට පේන්න තියෙන්නේ. මේවා කවුරුත් අධ්‍යයනය කළා නෑ ඉතා ගැඹුරෙන්. ඒ මධ්‍යගත වීම පිටුපස්සේ තිබෙන ප්‍රවේග මොනවාද, විමධ්‍යගත වීම පිටුපස්සේ තියෙන ප්‍රවේග මොනවාද, විමධ්‍යගත භාවයේ යම් තුල විමධ්‍යගත භාවයේ තුල සමහර වෙලාවට මධ්‍යගත වීම සිද්ධ වෙනවා, ඒවා සිද්ධ වෙන්නේ කොහොමද? ඉතින් මේවා ඉතිහාසයේ හදෑරීමේදී දේශපාලන වශයෙන් ඉතාම වැදගත් ගම්මිතාවන් හැටියට අපිට පේනවා. ඉතින් ඒවා අපිට හොඳින් නිර්වචනය කරගන්න පුළුවන් නම් ඉතා වැදගත් වෙනවා. ඉතින් මම මේ කියන්න ගියේ දැන් ඔබ අපි කලින් අවස්ථාවෙත් ආපු ප්‍රශ්නයක් තමයි අර කුලකුඩේ දේවියගේ පුතා මේ එක තැනක අඳුන්වන අය දෙවනි ජයබාහු කියලා. ඒ රජරත්නකාරය තමයි කියන්නේ දෙවනි ගජබාහු කියලා. නමුත් අනිත් ඒවයි කියන ජයවීර පරාක්‍රම බාහු කියලා. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් මේ පුත්තු දෙන්නේද්ද මේ එහෙම වැරදිමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කාලේ ඉතිහාසයේ වාර්තා කරන්නෙත් අර අපේ මේ කෙලින්ම පවත්වාගෙන ආපු මහාවංශ සම්ප්‍රදායට පරිබාහිරවත් මේවා ගැන වාර්තා තබනවා. විශේෂයෙන්ම අර අපි ඉස්සෙල්ල සඳහන් කරා වගේ පෘතුගීසි ජාතික ඉතිහාසඥෝ ලේඛකයෝ රුබේරෝ වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක පොතක් දෙකක් වෙනකොට දැන් පොත් ගොඩක් ඉතිහාසය තොරතුරු ලියවෙච්චා තියෙනවා. රුබේරෝ, ක්‍යුරෝස්, අර පියතුමා ෆර්නාඩෝ ක්‍යුරෝස් කියන පියතුමා, වැලන්ටයින්, ඔය වගේ හුඟක් දෙනා ලියනවා. ඉතින් මේ මේ ලියවිලි ඔක්කොමත් එක්ක අරගෙන තමයි මේ කාලේ ඉතිහාසය ලියන්න වෙන්නේ. දැන් මොකද දැන් ඔබ දැන් මේ කාලේ වෙනකොට අපිට ලංකාවට පළවෙනි වතාවට යුරෝපීය ජාතිකයේ යුරෝපීය කණ්ඩායමක බලපෑමක් ඇති වෙනවා පෘතුගීසි ජාතිකයෝ. ඒතකොට දැන් පෘතුගීසින් පිළිබඳ ඉතිහාසයේ අපේ රටේ ඉතිහාසයක් නෝ ලියන්නේ නැහනේ. ඒතකොට ඒක ලියන්නේ පෘතුගීසි ජාතිකයෝ. මේ මෙහි ලංකාවේ ඇවිල්ලා කරපු වැඩ. එතකොට අපිට මේ පෘතුගීසීන් මෙහි ඇවිල්ලා කොහොමද හැසිරුණේ කියන එක ඉගෙන ගන්න නම් අපිට පෘතුගීසි මූලාශ්‍රයට යන්න වෙනවා. එතකොට මේ මේ ඒ නිසා නොයක් මේ විසංවාද තත්ත්ව, කියන්නේ නම් වල පටලැවිලි, එක් පුද්ගලයෙකුට නම් දෙක තුනක් විවහාර කිරීම, එකම සිද්ධි ආකාර දෙක තුනකට විස්තර කිරීම, මේ වගේ දේවල් අපිට මුණ ගැහෙන්න එක හරිම ස්වභාවිකයි මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් ඒ නිසා ඊටම ප්‍රවේශම් සහගතව මේ මේ කාලේ හදාරන්න ඕන. දැන් අපි ඉතිහාස කතාව කියවාගෙන එනකොට ඉස්සරනම් හරි ලේසි, පළවෙනි විජයබාහු රජතුමා රජ වුණා, ඊට පස්සේ පළවෙනි පරාක්‍රම බාහු රජතුමා රජ වුණා, ඊට පස්සේ නිශ්ශංකමල රජතුමා රජ වුණා. මෙහෙම පේලියට එනවා. නමුත් මේ කාලේ එහෙම නෑ. ඉස්සර වගේ එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක් එන කතියක් නෙමෙයි දැන් තියෙන්නේ. එක්කෙනෙක් ඉන්නකොට දෙන්නෙක් ඉන්නවා, දෙන්න තුන් දෙනා වෙනවා, තුන් දෙනා හතර දෙනා වෙනවා, හතර දෙනෙක් පාලනය කරනවා. මේ වගේ මහා සංකීර්ණතාවකට පත් වෙනවා. ඒ ඔය ඕක හින්දා මට නැගෙන ප්‍රශ්නයක් සවගෙන් අහන්නද? ඔව්. ඒ අරහෙ එක්කෙනෙක් පිටිපස්සේ එක්කෙනෙක් ආපු කාලෙත් මෙහෙම වෙලා තිබුණා වෙන්න බැරිද සර්? නෑ, එහෙම තිබුණා, එහෙම වෙන්න ආපු අවස්ථාවන් පිළිබඳ ඉතිහාසයේ වාර්තා කරලා තියෙනවා. නමුත් ඒක එහෙම ඒක පරිණතියකට ආවේ නෑ, එහෙම එහෙම සම්ප්‍රාප්තියකට ආවේ නෑ. දැන් අපි දන්නවා වසභ රජ වෙන්නේ කොහොමද කියන එක නේ. වසභ රජ වෙන්නේ මේ අනුප්‍රාප්තියකින් නෙමෙයි නේ. අපි දන්නා අර සුබ සුබ මේ දොරටුපාලයනේ දොරටුපාලගේ මාලිගයේම ඝාතනය කළා තමයි වසභ රජ බවට පත් වෙන්නේ. ඊට පස්සේ දැන් ඒ වගේ තියෙනවා, ඒ වගේ සිද්ධි සිද්ධ වෙනවා. නමුත් මේ තරම් ව්‍යාකූල බයි, කියන්නේ මෙතන පේන්නේ දේශපාලනය මේ තරමටම විමධ්‍යගත වීමේ ප්‍රවණතාවක් ඉතිහාසයේ කවදාකවත් අපිට දකින්න තිබුණේ නැහැ මීට පෙර. ඉතින් ඒකට හේතු තියෙනවා. ඒක එහෙම නිකන් විස්තර කරලා ප්‍රමාණවත් නැහැ. එච්චර සංකීර්ණ විදිහට ඒක බෙදිලා රජපෞල්වල ඉන්න චරිත බෙදිලා බලය වෙනුවෙන් ලොකු අරගලයක් කරන්න, ඒ නිසා රාජ්‍ය අස්ථාවර වෙන්න, කෝට්ටේට අමතරව යාපනයේ රාජ්‍යයක් තිබුණා. අපි දන්නවා ඒක නිර්මාණය වුණේ කොහොමද කියලා. මේ දවස්වලත් අපිට පේනවා මාධ්‍යවල නොයෙකුත් සාකච්ඡා යනවා නොයෙක් නොයෙක් දේවල් ගැන. මේ මේ විග්නේෂන් මහත්තයා කියන දේවල් පිළිබඳව සමහර අය ලියලා තිබ්බා මේ මේකට උත්තර දෙන්න කියලා. අපි උත්තර දීලා තියෙන විග්නේෂන් මහත්තයා කියන කතන්දරයට ගොඩක් කාලයකට කලින්. ඔව්, අපිට නැවත නැවත උත්තර දෙන්න දෙයක් නැහැ. ඔබ මේ net fm history unlimited වැඩසටහන අහනවා නම් ඔබට හොඳට දැනගන්න ලැබුණා කොහොමද උතුරේ උතුර කියන කොටස අපේ ප්‍රධාන දේශපාලන සිටියේ මේ වෙනම න්‍යෂ්ටියක් හැටියට
වෙන් වෙන්නේ කොයි අවස්ථාවේද කියනක ඔබ දැක්කා. ඒක කාලිංග මාගගේ කාලෙන් එහාට අපිට ගෙනියන්න බෑ කියලා අපි හොඳට දැක්කා. ඊට පස්සේ චන්ද්‍රබානු ආවා. චන්ද්‍රබානුගේ පුතා ඊට පස්සේ හිටියා. ඊට පස්සේ අර අල්ලි රාණි බිසවගේ මේ ආර්ය මාර්තණ්ඩේ ආර්ය චක්‍රවර්ති එතන පත් වුණා. ඉතින් අපේ දකුණේ හිටපු දේශපාලඥයන්ගේ රජවරුන්ගේ තිබිච්ච ඇතැම් දුර්වලතා නිසා උතුර ප්‍රදේශය තමන්ගේ අනසක පවත්වාගෙන යන්න බැරි වුණා. ඒ නිසා ඔවුන් යම්කිසි විදිහකට ඒ පැත්තේ ස්වතන්ත්‍රව වර්ධනය වුණා. ඉතින් ඒ ගනුදෙනු හින්දා පාණ්ඩ්‍යන් ලංකාවට ආවා. ඔවුන් ගොඩ බැස්සේ උතුරු පැත්තේ වරායවල් වලට. ඉතින් ඔහොම ඔහොම මේ ඉතින් දකුණු ඉන්දියාව අපේ ආසන්න අසල්වාසියෝ. අපි කිසි අමනාපයක් නැහැ. අපි සංස්කෘතිය බෙදාගදා හදාගත්තා අය. ඉතින් ඒ හින්දා මේ ඒක එහෙම හිටියා. ඉතින් ඔබ දන්නවා යම්කිසි කෙනෙක් ඉඳගෙන නැවතත් මේක අපිට උතුර වෙනම ගන්න ඕන, උතුර අපිට දෙන්න ඕන එහෙම කියලා කියනවා නම් ඕකම කරන්න හැදුවනේ ආර් මාර්තණ්ඩේ ආර් චක්‍රවර්ති. ඇවිල්ලා යාපහුවටම ඇවිල්ලා යුද්ධ කරන්න ගත්තා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ව පළවා හැරියානේ. ඉතින් ඒ නිසා මේ මේ ඒවා ගැන අපි ආපහු උත්තර දෙන්න, ඒවට අටුවා ටීකා ටිප්පණී ලියන්න උවමනා නැහැ. අපි මේ ජනතාවට මේ ඉතිහාසය දැනගන්න ඒ නිසා කරුණා කළා ඒ එක එක මහත්තුරුව එක එක කියන දේවල් ඒවා එල්ලිලා මේක අපේ ප්‍රශ්න අහන්නත් එපා. මොකද අපි කියන්න ඕන ටික කියලා තියෙනවා. අපි පෙරවැඩසටහන් බලන්න වැඩසටහන් වලත් කියලා තියෙනවා. දැනුත් එක අපි කියාගෙන යනවා. ඉතින් ඒ නිසා ඒක ගැන අපිට මේ ආපහු කියන්න දෙයක් නැහැ. අපි කියා ඇත දැනටමත්. ඉතින් ඒ ඒක කියවල වටහාගෙන ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් එක එක්කෙනාට ඕන දේවල් කියන්න පුළුවන් වෙයි. ඉතින් ඒක අපිට ප්‍රශ්න නැහැ. අපි හරි කැමති සංස්කෘතික සංසදයකට ආගමික සහයෝගිතාව ඒ ඔක්කොම මේ ඉතිහාසය තුල තියෙනවා. ඉතින් ඒ ඒක ගැන මේ අමුතුවෙන් කියන්න දෙයක් අපිට ඉතුරු වෙලා නැහැ. ඉතින් මේ මම කියන්න ගියේ මේ කාලේ ඊටාම මේ සංකීර්ණයි. ද රජවරුන්ගේ නම් එහෙම කියන්න ගියාම මේ මේ හරියට පටලැවෙන මහ රජවරු ගොඩක් ඉන්නවානේ. දැන් අපි පාසල් දරුවෙකුට කිව්වොත් දරුවෝ පොළොන්නරුවේ ගේ හිටපු රජවරු කියන්න කියලා ඒ දරුවට හරි පහසුයි. පරක් පටන් අරගෙන ඔය කියාගෙන එනවා නිස්සංක මල්ල ලීලාවති ඔහොම සාහස්ස මල්ල ඔහොම කියන්න පුළුවන්. හැබැයි කෝට්ටේ යුගය කිසිවිශයෙන්ම 16 ශතවර්ෂයේ ඒ කාලෙත් ලංකාවේ හිටපු පාලකයන්ගේ නම් කියන්න ගියොත් එහෙම ඉතාම දක්ෂ ඉතිහාසඥයෙකුට ඇරෙන්න ඒක පටලවා ගන්න නැතුව කියන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද ඒ තරම්ම එක සංකීර්ණයි. අපි දන්නවා අර අඹුලුගල කුමාරයා සපුමල් කුමාරයාගේ මල්ලි අඹුලුගලනේ හිටියේ. ඉතින් අඹුලුගල කුමාරයා ඇවිල්ලා රජ වුණානේ. අපි දන්නවා මේ 8 වීරපරාක්‍රම බාහු කියන නමින් රජ වුණානේ ක්‍රිස්තු වර්ෂ 1485 දී. ඔහු 1508 වෙනකන් මේ රාජ්‍යත්වයේ හිටියා. ඉතින් මේ ඔහුට හිටියා දරුවෝ 6. ඔහු රජ වෙන්නෙත් මේ ඔහුට ඉමි රජකම සපුමල් කුමාර එහෙම නැත්නම් 6 බුවණේක බහව තමන්ගේ දරුවෙක්ට දුන්නා කියලා ඒ දරුවව මරලානේ රජ වෙන්නේ. අයියා වෙනුවෙන් කාලය පෙනී හිටියා, බලන් හිටියා, වැඩේ හරියන්නේ එහෙම වුණේ. ඉතින් ඒ එක තමයි කියන්නේ බලයට තියෙන ඒ තරඟය. ඉතින් වීරපරාක්‍රම බාහෝ 8 වීරපරාක්‍රම බාහුට දරුවෝ 6 හිටියා. එතකොට දරුවෝ 6 කවුද? පළවෙනියා තමයි 9 ධර්මපරාක්‍රම බාහෝ. එයාගේ නම ධර්මපරාක්‍රම බාහෝ. අපි නමේ කියලා දාගත්තට 9 ධර්මපරාක්‍රම බාහෝ. ඊළඟ පුතා හැඳින්නෙවේ ශ්‍රී රාජසිංහ. එතකොට දැන් අපේ දරුවෝ සමහර විට මේවා උසස් පටලවා ගන්න ඉඩ තියෙනවා. එතකොට මේ වීරපරාක්‍රම බාහුට දරුවෝ 6 හිටියා. පළවෙනියා ධර්මපරාක්‍රම බාහු, ඔහු පස්සේ කාලේ රජ වෙනවා 9 ධර්මපරාක්‍රම බාහු කියලා. දෙවෙනියා ශ්‍රී රාජසිංහ, තුන්වෙනියා 6 විජය බාහු. ඊට පස්සේ රයිගම් බණ්ඩාර, ශ්‍රීවල්ලභ සහ තනියවල්ලභ. හරිද? එතකොට දැන් අන්න ඔය සමහර අය අපිට කලින් අහපු ප්‍රශ්න වලට දැන් ඔය නම් කියවෙනකොට උත්තර හම්බ වෙන්නයි යන්නේ. ඔව්. දැන් අපි කිව්වනේ කලබල වෙන්න එපා. ඒ අය ගැන අපි අපිට ඉස්සරහදී මුණ ගැහෙනවා ඒගොල්ලෝ. ඉස්සරහදී මුණ ගැහෙනවා කියලා. එතකොට දැන් අපි ඒ තැන් වලදී ඒවා කියන්න ගියා නම් එහෙම එයාට පටලැවෙන්න ඉඩ තියෙනවා. දැන් අපි මේ 8 වීරපරාක්‍රම බාහු ගැන තමයි මේ කතා කර කර ඉන්නේ. එතකොට ඒ වීරපරාක්‍රම බාහුගෙන් ඉස්සරහට යනකොට මේ අපි
එයාගේ පරම්පරාව කියාගෙන යන්න ඕනනේ. එතකොට ඔන්න මතක තියාගන්න ධර්ම පරාක්‍රම බාහු ලොකු පුතා ශ්‍රී රාජසිංහ, ඊළඟට විජේබාහු, ඔහු තමයි 6 විජේබාහු නමින් රජපත් වුනේ. ඊට පස්සේ රයිගම් බණ්ඩාර, ශ්‍රීවල්ලභ, තනියවල්ලභ. එතකොට ශ්‍රී අවසන් ශ්‍රීවල්ලභාහු, ඔගේ ශ්‍රීවල්ලභ කිව්වට එයා තමයි සකල කලාවල්ලභ කියන්නේ. සකල කලා, ඒ සකල කලාවල්ලභාහු ඔහුගේ නම. එතකොට තනියවල්ල කියන්නේ තනියවල්ලභාහු. හරි, අපි දන්නවා තනියවල්ලභාහු කිව්වහම එයා මාදම්පේ අදත් තියෙනවානේ. අදත් තියෙන රසෙක් එහෙම ඉන්නේ අපි පොල් ගාලේ මෙයන් යනකොට. ඔව් ඔව්, අපේ හිතවත් ශ්‍රාවකයෝ ඔය ගැන අහලත් තිබ්බා. අහලත් තියෙනවා. ඒ වගේම ඔය මේ මේ පුත්තලම පැත්තේ යනකොට අර සුදු අස්සෙක් ඉන්න පන්සලක් තියෙන්නේ. ඒක පඳුරු දාන්නේ බැහැලා. එතකොට ඒ තනියවල්ල කුමාරයා කියලා තමයි ඒ කියන්නේ. ඒ අස්සයා පිට ඉන්නේ තනියවල්ල කියලානේ. මොකද ඔහු තමයි ඔය ඒ තනියවල්ල කුමාරයා අස්සයා පිට එහෙම නිරූපණය කරලා තියෙන්නේ. ඔහු මාදම්පේ පාලනය කරන කාලේ යුවරජ කෙනෙක් හැටියට මුස්ලිම් ආක්‍රමණයක් ආවා. මුස්ලිම් වෙලෙන්දෝ ඔය කල්පිටිය පැත්තේට ගොඩ බැහැලා ඕක මර්ධනය කරන්න ගියේ තනියවල්ල කුමාරයා කියලා සාර්ථකව මර්ධනය කළා. ඉතින් ඒ නිසා ඔහු යුදවීරයෙක් වගේ කෙනෙක්. ඉතින් එයා තනියවල්ල බින්න සකල කලාවල්ලබ මේ උඩුගම්පොළ මිනුවන්ගොඩ උඩුගම්පොළ පැත්තේ තව මේ බලකොටුවේ නෂ්ටාවශේෂත් ඉතුරු වෙලා තියෙනවා ඒ සකල කලාවල්ලබ කුමාරයාගේ. ඉතින් ඔහොම ඔහොම පරම්පරාවක් තියෙනවා. හැබැයි මේකෙදි තව දෙයක් කියන්න ඕන. දැන් වීරපරාක්‍රමබාහු රජුරුවන්ගේ පළවෙනි විවාහයේ ළමයි තමයි ධර්මපරාක්‍රමබාහු ශ්‍රී රාජසිංහ, විජේබාහු රයිගම් බණ්ඩාර. ඒ 4 දෙනා පළවෙනි විවාහයේ. ඔහුගේ දෙවෙනි විවාහයේ දරුව දෙන්න තමයි ශ්‍රී සකල කලාවල්ල බාහු සහ තනියවල්ල බාහු. ඒ නන්දකෙත් පොඩි සාමයක් නමක් තියෙනවා. තියෙනවානේ. ඒක එයාගේ දෙවෙනි විවාහයේ දරුව දෙන්න. ඉතින් ඔක හරියට පරිස්සමෙන් මේ බලන්න ඕනේ. මොකද ඊට පස්සේ අපට එන චරිතත් තියෙනවානේ. දැන් ওই විජේබාහු කියන පුතා තමයි 6 විජේබාහු හැටියට රජ වුනේ. ඉතින් 6 විජේබාහුගේ පුතා තමයි මායදුන්නේ. හරිද? මායදුන්නේ අපි කෝට්ටේ දෙන්න ඉතන. ඔව්, සීතාවක මායදුන්නේ. ඉතින් ওই වගේ ලොකු පටලැවිලි තියෙනවා. ඉතින් දැන් මේවා දැන් මතකේ. හරි, හිමීට හිමීට බලාගෙන එන්න ඕබ. හිමීට හිමීට බලාගෙන එන්න ඕන. දැන් ওই වීර පරාක්‍රම බාහු කියලා රජෙක් හිටියා. ඊර පරාක්‍රම බහු තමයි සප්මල් කුමාරයාගේ මල්ලි. එයා අඹුලුගල ඉඳලා ඇවිල්ලා රාජ්‍ය අල්ලගත්තා. අර මේ කවුද සප්මල් කුමාරගේ පුතාව මරලා ඊට පස්සේ ඔහුට හිටිය දරුවෝ 6 ඔහුට විවාහ 2 තිබුණා. පළවෙනි විවාහයේ දරුවෝ 4 දෙවෙනි විවාහයේ දරුවෝ 2. එතකොට දැන් හුඟක් දෙනගෙන් එහම සකල වලාවක් කවලාවක් වල්ලභ රජුරෝ කවුද? ඒගොල්ලන්ට එහෙම කියාගන්න බෑ කවුද කියලා. ඉතින් සකල කලා වල්ලභාහු. ඒ අර 8 වීරපරාක්‍රමබාහු රජතුමාගේ දරුවෝ 6 අවසන් දෙන්නගෙන් එක්කෙනෙක් දෙවෙනි විවාහයේ දරුවෙක්. එතකොට අනිත් එක්කෙනා තමයි තනිය වල්ලභාහු. ඔහු මාදම්පේ පාලනය කළා. ඉතින් ওই විදිහට මේ රජපෞල ඔය වගේ සංකීර්ණ වුණා. ඉතින් රජපෞලේ සමාජිකයෝ වැඩි වෙනකොටත් අර්බුද ඇති වෙන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩි වෙනවා. මොකද බලය පිළිබඳව ඔවුන්ට ලොකු තරඟයකට මූණ දෙන්න වෙනවා. එතකොට දැන් ඔහම ඉන්න අතරතුර අපි දන්නවා ලංකාවේ ඉතිහාසය වෙනස් මගකට හරවන සිද්ධියක් සිද්ධ වෙන්නේ මේ පෘතුගීසින්ගේ පැමිණීම. එතකොට දැන් මෙතෙන් සිට මේ ඉතිහාසය විකාශය වෙන්නේ රට අභ්‍යන්තරයේ තිබෙන ගැටුම් හා රට අභ්‍යන්තරයේ තියෙන ක්‍රියාකාරීත්වය එක්ක පමණක්ම නෙමෙයි. මෙතෙන් පටන් මේ ඉතිහාසය විකාශය වෙන්නේ ඒ බාහිරින් ආපු ඒ යුරෝපීය ජාතිකයන් අපි සමග දක්වපු සම්බන්ධතාව කොයි ආකාරයකටද පවත්වාගෙන ගියේ කියන කාරණයත් ඒ ඉතිහාසයේ ඒ යුගයේ ඉතිහාසය නිර්මාණය කිරීමේ ප්‍රධාන ගාමක බලයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි ඒක ගැනත් හුඟක් පැහැදිලි අවබෝධයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දැන් කියන්නේ පෘතුගීසීන් ආවා. කවුද ඉස්සෙල්ලම ආවේ පෘතුගීසීන්? මෙන්න මේ සෙනෙවියා තමයි ආවේ. ආයාවිලා මොකද කරේ? මෙන්න මෙහෙම කරා, අපිට පොඩ්ඩක් ඉන්න දුන්න කියලා කිව්වා, රජුරෝ දුන්නා. දැන් එහෙම කතානේ. නමුත් අපි බලන්න ඕන පෘතුගීසි ආවේ කොහොමද? ඇයි ආවේ? මොකද්ද මේ ක්‍රියාකාරීත්වය? ඉතින් සමහරව අහුවා, අහලා තියෙනවා, ඇයි ඉතින් ඒගොල්ලෝ පළවා හරින්න තිබුණේ නැද්ද මේ සටන් කරලා? මේ එහෙම එහෙම කළේ නැත්තේ ඇයි? දැන් ඉතින් මේවා කතා කරන්න ගියාම නුවන් මේවට හේතු තියෙනවා. දැන් මම නම් දකින හැටියට
මේ පෘතුගීසීන්ගේ ආගමනේ පෘතුගීසි ජාතිකයෝ පෘතුගාල ජාතිකයෝ ඉතාම ක්‍රූර විදිහට තමයි පෙරදිග රටවල් සමග ගනුදෙනු කළේ. හරි, සමහර දේවල් අපට ප්‍රසිද්ධ මාධ්‍යයක කියන්න බැරි තරම් සාහසික විදිහට මේ පෘතුගීසි ජාතිකයන් වැඩ කටයුතු කළා. දැන් අපි දන්නවා, දැන් අපි වස්කෝද ගාම ගැන කතා කරනවා. දැන් වස්කෝද ගාම කියලා කිව්වහම මේ හරිනම් වීර චරිතයක්. ඔව්, අපි ඉස්කෝල පොත්වලත් ඇඳලා තිබ්බනේ. ඔව්, ඇඳලා තියෙනවා. ඡායාරූපත් දාලා තියෙනවා මෙහෙම වස්කෝද ගාම දැක ගන්න කියලා. ඉතින් මේ අපි අහන්න ඕනේ වස්කෝද ගාම දැකගන්නේ ඇයි කියලා. මොකද අපි වස්කෝද ගාම ගැන ටිකක් එබිලා බලමුකෝ. ආ, මේ 1498 දී තමයි පළවෙනි වතාවට ලිස්බන් වලින් පිටත් වෙලා වස්කෝද ගාම එන්නේ කැලිකට් වලට ඉන්දියාවේ. හරි, එතකොට ඒක දිග ගමනක්. ඉතින් මේක ලෝකේ කියනවා අම්මා පෙරදිගට එන පාර හොයාගත්තේ වස්කෝද ගාම කියලා. ඉතින් මේ වස්කෝද ගාම කැලිකට් වලට ආවා. කැලිකට් වලට එනකොට ඉන්දියාවේ හිටියේ සැමරින්වරු කියලා අඳුන්නපු ඔය නායකර වංශිකයන්ගේ මූලික සම්බන්ධතාවක් තියෙන කට්ටියක් තමයි ඒගොල්ලෝ හැඳින්වෙන සැමරින් කියලා පාලකයෝ පිරිසක්. වර්ග කියන්නේ ඒක ගෝත්‍රයක් නෙමෙයි, කණ්ඩායමක්. ඉතින් ඔය මේ කැලිකට් වලට ඇවිල්ලා වස්කෝද ගාම මේ ගොඩ බැස්සා. ගොඩ බැහැලා ඒ කාලේ හිටපු සැමරින්වරු එක්ක යම් කෙසේ සුහදතාවක් ඇති කරගත්තා. ඇති කරගෙන ඔවුන්ට කිව්වා අපිට ගබඩාවක් හදන්න ඉඩ දෙන්න, අපේ වෙළඳ කටයුතු කරන්න. අපි ඔබගේ වෙරළ ආරක්ෂාව සඳහා අපි උදව් කරනවා. ඔය වගේ මේ දේවල් කියලා. ඊට පස්සේ ඔහු ඉන්දියාවේ රත්රන් එහෙම අරගෙන වස්කෝද ගාම මේ ආපහු ගියා. හැබැයි මේ වස්කෝද ගාම ඒ වෙනකොට ඒ ඉන්දියා සාගරයේ යාත්‍රා කරමින් තිබුණු මුස්ලිම් නැව් ගණනාවක් කොල්ල කෑවා. කොල්ල කාලා විනාශ කළා. එක අවස්ථාවක වස්කෝද ගාම එක මුස්ලිම් නැවක නැවක් අල්ලලා ඒ මුස්ලිම්වරු සමගම නැව ගිනිපත් කරා. ඊට පස්සේ වස්කෝද ගාම දෙවනිවර ඉන්දියාවට ආවිල්ලා. ආවට පස්සේ සැමරින්වරු බොහොම සුහදව මේ යව්වා පුද පඬුරු යවල ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කළා. නමුත් ඒ අවස්ථාවේ මං හිතන්නේ වස්කෝද ගාම තීරණය කරන්න ඇති සැමරින්වරු වුණත් පෘතුගීසි ජාතිකයන්ට උදව් කරන්නේ යම් යම් සීමාවල් යටතේ කියලා. ඉතින් ඒ වෙලාවේ වස්කෝද ගාම අර සැමරින්වරු ඉතා සුහදව ලෙංගතුව එව්ව ඒ තානාපතිවරු ඒ පණිවිඩකරුවන්ට ඉතා ක්‍රූර ලෙස සැලකුවා. කොච්චර සැලකුවද කියනවනම් ඔවුන්ව බිම දාලා ඔවුන්ගේ දත් කැඩුවා. දත් කඩලා රිටක් අරගෙන දත් උගුර දිගේ බඩට යව්වා කියලා වාර්තා කරලා තියෙනවා. කළා ඊට පස්සේ ඒ සියලු දෙනාම ගොඩ ගහලා පැදුරු දාලා අමුවෙම ගිනි තිබ්බයි කියලා. ඒ වගේ ක්‍රූරකම් කරා විතරක් නෙමෙයි මේ සැමරින්වරු එවල තිබුණා අනුශාසනා කරන්න බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයා ඒ ප්‍රධාන බ්‍රාහ්මණයව අල්ලලා අත් කැපුවා සහ කං කැපුවා, නහය කැපුවා. කපල ඉවර වෙලා ඒක භාජනයක දාලා දුන්න රජුරන්ට දීලා ඒකෙන් වෑංජනයක් පිහගෙන අනුභව කරන්නයි කියලා බමුණා යව්වා පහු. ඊට පස්සේ දෙවනි බමුණෙක් හිටියා. ඒ බමුණාගේ කන් දෙක කපලා බල්ලන්ගේ කන් කපලා ඒ කන්ත වලට තියලා මැහුවා. මහලා රජුරෝ ගාවට යව්වා. ඉතින් මං අහන්නේ වස්කෝද ගාමගේ ඡායාරූපයක් අපේ ඉතිහාස පොතේ තියෙන්නේ ඇයි කියලා. මේ පිස්සෙක් නේ සර් සිංහලෙන්ම කියනවා. ඔව්, ඉතින් පිස්සෝ වස්කෝද ගාම නෙමෙයි, එයාගේ රූප බලාගෙන ඉතිහාසය උගන්නන අපි. මේ අපි පිස්සෝ. මේ ඉතින් මට කියන්න ඕනකම තිබුණේ පෘතුගාල ජාතිකයෝ මේ පෘතුගීසීන් පෙරදිග සමග ගනුදෙනු කරේ මේ වෛරකින් වගේ උන් කොල්ල කෑවා, මිනි මරුවා. ඉතින් අර සාහසික භාවය, දත් කඩලා කෝටු වලින් දත් බඩට යනකම් තල්ලු කරා කියලා. හා, ඉතින් මේවා අපිට කියන්නත් බැරි තරම් කුරුළු දේවල්. මේ එකක් දෙකක් ඇත්තටම කියන්න බැරි දේවලුත් තියෙනවා නේද? ඒගොල්ලෝ කරපු වැඩ. ඉතින් එතකොට මේ අය මේ පෙරදිගට ආවේ. එතන මේ වගේ දරුණු જાතියක් එක්ක තමයි මේ
අපේ හිටපු මේ ධර්ම පරාක්‍රම බාහුලට ඒගොල්ලෝ දන්නේ නැහැ මේ කතන්දර මොනවද කියලා. මේ මේවා ඉන්දියාවේ වෙච්ච දේවල්නේ. ඒගොල්ලෝ ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරේ මේ ඒ ආකාරයට. ඉතින් මේ කොහොම හරි වස්කෝදගාමා මේවා ඔක්කොම කරලා හැරිලා ගියා. දෙවනි පාරත් ඇවිල්ලා ගියා. ඊට පස්සේ 1505 මාර්තු 25 වෙනිදා දොන් ෆ්‍රාන්සිස්කෝ ද අල්මේදා කියන සේනාපතිවරයා ඉන්දියාවට ආවා. ඉන්දියාවේ විසුරේ හැටියට, විසුරේ කියලා කියන්නේ නිකන් යුව රජ වයිස් රෝයි කියලා අපි කියන්නේ, හැටියට ආවේ දොන් ෆ්‍රාන්සිස්කෝ ද අල්මේදා 1505 මාර්තු 25 වෙනිදා. හරියටම තව මාසයක් තියෙනවා. තව මාසයක් තියෙනවා. එතකොට අපි දන්නවා අපේ රටට ආවෙත් ඔය දොන් ෆ්‍රාන්සිස්කෝ ද අල්මේදාගේ පුතා තමයි අපේ රටට ආව 1505 දී දොන් ලොරෙන්සෝ ද අල්මේදා. හරි. එතකොට එයාවේ 1505 නොවැම්බර් මාසේ මුල් කාලේ තමයි මේ ලොරෙන්සෝ ද අල්මේදා නැව් නමයක් එක්ක අපේ රටට ආවේ. ඇත්තම කොළොම්තොට යහපත් නාවේ කියනකොට කොළොම්තොට නෙමෙයි. නෑ නෑ නෑ. එතන ප්‍රශ්නයක් වුණානේ නුවන්. ඔය මේ 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 ඔය නැවේ එයා ගියේ මාලදිවයිනට. ලොරෙන්සෝ ද අල්මේදා ගියේ මාලදිවයිනට. සෝ ඕක දැන් ඉබන් බතුන් සම්බන්ධ වෙන තුනානේ. දැන් මෙච්චර මාලදිවහිනයි, දැන් ඉන්දියාව එක ගත්තොත් ලංකාව පොඩි, ලංකාව එක ගත්තොත් මාලදිවහින් පොඩිනේ. හැබැයි මේ යෝධ මාලදිවහින්ට ගිහිල්ලා තමයි ලංකාවට ආවේ. මොකද සමහර නැව් මාලදිවයිනේ සිට පිටත් වුණා මධ්‍යධරණී ප්‍රදේශයට යන්න. අපි දැනගන්න ඕන ඔය ලක්ෂදීප වගේ දූපත් පිහිට තියෙන තැන්වල තියෙනවා සුලිසුලං කලාපයක්. එතකොට නැව්වේ සුලිසුලං කලාපය මගහැරලා ගොඩබිම් අයිනෙන් තමයි යාත්‍රා කළේ. එතකොට බොහෝ වෙලාවට නැව් මාලදිවයිනෙන් පිටත් වුණා. එතකොට මේගොල්ලෝ ආවෙත් දැන් මේ ලොරෙන්සෝ ද අල්මේදාගේ අරමුණ වුණෙත් මාලදිවයිනේ සිට ඔය ඔර්මුස් කියන මේ මධ්‍යදරණී වෙරළ තීරයට යාත්‍රා කරන නැව් කොල්ල කෑම හෝ නැව් පහර ගැනීම. ඉතින් ඒක යාගේ ඒගොල්ලන්ගේ වැඩක්. ඒක පෘතුගීසි ජාතිකයෝ කියන්නේ. දැන් පෘතුගීසි ජාතිකයෝ ගැන අපි මේ සින්දුත් කියනවා. මේ කියන්නේ පෘතුගීසින් අඳුරන්නේ නැතුව ඒක කියන්නේ. අපි කියන්නේ මේ නරකක් වෛරයක් ප්‍රතික්ෂේප වීමක් ඇති කරන්න නෙමෙයි. නමුත් ඒගොල්ලන්ගේ ඉතිහාසය තුළ ඒගොල්ලෝ කරපු ඒ ක්‍රූරකම් මොනවද කියන එකත් අපි අවබෝධ කරගන්න අවශ්‍යයි. මේ මෙහෙමයි මේ ඉතිහාසය නිර්මාණය වෙන්නේ කියන කාරණය. ඉතින් ඇත්තෙන්ම ඔය ලොරෙන්සෝ ද අල්මේදා ආපු මේ නැවේ හිටියා ෆ්‍රැන්සිස්කන් ෆාදර්ස්ලා එක පියතුමෙක් හිටියා විසෙන්ති කියලා. ඉතින් බොහොම ප්‍රබල පියතුමෙක්. නැව් නමයක් ආවා ඒ ෆ්ලීට් එකේ. ඉතින් මාලදිවෙන්ට එනකොට අපි මං කිව්වනේ අර සුලිසුලං මේ එකක් තියෙනවා කියලා කලාපයක්. ඕකෙදී ඔය නැව සුලිසුලංකට අහුණා. අහුණාම නැවිය ඔක්කොම ලොරෙන්සෝ ද අල්මේදාලා කිව්වේ මේ විසෙන්තිට කිව්වා දැන් අපට පිහිට ලබා දෙන්න කියලා. පස්සේ විසෙන්ති පියතුමා මේ කඩදාසි දෙකක් අරගෙන ඒ සුරුවමක් යට තියලා නැවේ තිබිච්ච හෙට උදේ අපි බලනවා මේකෙන් කොයි කොලේද ඉතුරු වෙලා තියෙන්නේ, ඒ අනුව තමයි ඒ දිසාවටයි අපිට යන්න දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ කියලා කියලා උදේ බලනකොට එක කොලයක්වත් නැහැ එතන. ඊට පස්සේ මේ විසෙන්ති පියතුමා කිව්වා අපි අරමුණු කරන දිසා එකකටවත් යෑම දෙවියන් වහන්සේ විසින් අනුමත කරලා නැහැ කියලා, අපිට වෙන තැනකටයි යන්න වෙන්නේ කියලා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ එළි වෙන ජාමේ දැක්කා ගාලු වරාය තීරයේ තියෙන ගස් ටික. ඉතින් ඔවුන් ගාලු වරායට පාවෙලා ආව පාන්දර ජාමයක. හරි, අපි ගාලු වරායට ලොරෙන්සෝ ද අල්මේදා සේන්දු වෙනකොට අපි විරාමයකට සේන්දු වෙනවා. අපි විරාමයක් ගන්නවා. විරාමෙන් අනතුරුව නැවතත් අන්ලිමිටඩ් හිස්ටරි සමග මෙතනින් යම් බලන් ඉන්න අය අවසාන කොටසට.